දකුණු වැලමිටේ සිදුව ඇති ආබාධය හේතුවෙන් එංගලන්ත වේගපන්දිය වන ක්‍රීඩක මාක්කෝට මේ වසරේ සියලු ක්‍රිකට් තරග ක්‍රීඩා ක්‍රීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ අනුව ඔහුට එළඹෙන පාකිස්තාන සහ නවසිලන්ත තරග සංචාරයන්ද ක්‍රීඩා ක්‍රීමට අනුහැකි වනවා. පාදයක ආබාධයකට ලක්වීම හේතුවෙන්ද ඔහුට ශ්‍රී ලංකාව සමගින් පැති දෙවන ටෙස්ට් තරගයේම මේ දිනවල පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේද ක්‍රීඩා ක්‍රීමට අනුහැකි වුණා. පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත සූර්යන්ගේ කුසලාන තරගාවලිය සදා ක්‍රීඩා ක්‍රීමට ඔහු අපේක්ෂාවෙන් පසුවන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය සඳහන් කළා. මේ අතර එංගලන්ත තුන් නිරියව ක්‍රීඩක මොයින් අලි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා. 2014 වසරේදී ජාත්‍යන්තර වරම් දිනාගත් මොයින් අලි එංගලන්තයේ වෙනුවෙන් ටෙස්ට් තරග 68ක්, එක්දින තරග 138ක් සහ 20/20 තරග 92ක් ක්‍රීඩා කළා. ඔහු ජාත්‍යන්තර පිටියේදී ලකුණු 6678ක් රැස් කර තිබෙනවා. ඊට ශතක 8ක් සහ අර්ධ ශතක 28ක් ඇතුළත්. මොයින් අලි දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 366ක්. ඔහු අවසන් වතාවට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ නිමා වූ 20/20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයේදී ඉන්දියා කණ්ඩායමට එරෙහිවයි. මේ අතර සිම්බාබ්වේදී පැවැත්වෙන T10 තරගාවලියේ දෙවන අදියර සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සහ පුහුණුකරුවන් නැසක් ගිවිසුම් ගත වී තිබෙනවා. ඒ අනුව හරාරේ බෝල්ඩ්ස් කණ්ඩායම විසින් ශ්‍රී ලංකා හිටපු නායකද සුසානක සහ සෙහන් ජයසූරිය සමගින් ගිවිසුම් ගත වීමටයි පියවරගෙන ඇත්තේ. සිහන් ජයසූරිය මේ වන විට අමරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීමේ අරමුණින් එරට දේශීය තරගාවලිය නියෝජනය කරනවා. තිසර පෙරේරා සමගින් බිනර පණාන්දු ලාගෝස් කණ්ඩායම සමගින් ගිවිසුම් ගත වී තිබෙනවා. ජෝබර්ග් බංගලා ටයිගර්ස් කණ්ඩායම විසින් කුසල් පෙරේරා හා චරිත් අසලංක සමගින් ගිවිසුම් ගත වී ඇති බවට වාර්තා වනවා. මේ අතර ලාගෝස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් චමින්ද වාස්ද, හරාරේ බෝල්ඩ්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් පුබුදු දසනායකද කටයුතු කිරීමට නියමිතයි. තරගාවලියේ සැප්තැම්බර් 21 සිට 29 දක්වා හරාරේ නුවරදී පැවැත්වීමට නියමිතයි. පෑම් පෑලුත්තෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම නිවැරදි ක්‍රිකට් තොරතුරු ඉක්මනින් දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.